අද පුතේ අපි ගණිතය පාඩම විදියට කරන්නේ අලුත්ම අලුත් පාඩමක්. ඒ තමයි ප්‍රස්ථාර තියෙන පාඩම. නේද? අලුත්ම පිටුවක් ගන්න ඕන. අරගෙන අපි මාතෘකාව ලියමු. ප්‍රස්ථාර. ප්‍රස්ථාර. මේ පාඩම හරීම ලේසි. හැබැයි ඉතින් මේ පාඩම කොච්චර ලේසිද කිව්වොත් ඔයාලට මේක ඉතාම ඉක්මනට කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලේසි වගේ නෙමෙයි. මේක හරි ලස්සනට කරන්න ඕන. ඒ කියන්නේ පුතේ පිළිවෙලක් තියෙන්න ඕන. තේරුණාද? පිළිවෙලට වැඩි දික කරගෙන යනකොට මේ පාඩමට අපිට ඉක්මනටම හරි ගන්න පුළුවන්. හැබැයි ඒක නිසා මේ කලබලයට කරන්න බෑ. බොහොම නෙමින් ඒ වගු අඳින ඒවා ප්‍රස්ථාර අඳින ඒවා ඒවා අපි නෙමින් කරන්න ඕනේ යම් පිළිවෙලක් ඒවා තියෙනවා. තේරුණාද? හොඳයි. දැන් එනවා ඔන්න හොඳට අහගෙන ඉන්නකො මුලින්ම තියෙන අහගෙන ඉන්න. රයිට්. හරි. ඊට කලින් මම කියන මේ ප්‍රස්ථාර කියන්නේ මොකක්ද කියලා පුතේ? ප්‍රස්ථාර කියන්නේ මේ වගු සහ මේ අපි මේ පුතේ විවිධ තොරතුරු හොයා ගන්න මුලින්ම හරිද විවිධාකාර තොරතුරු ඒ කියන්නේ පන්තියේ ළමයි කැමති මල් වර්ග අන්න ඒ වගේ තොරතුරු පන්තියේ ළමයි කැමති පළතුරු වර්ග නේද ඒ වගේ තොරතුරු තියෙනවනේ මේ ඒ තොරතුරු වලින් තමයි අපි ප්‍රස්ථාරය අඳින්නේ දැන් මේක අඳිනකොට ඔයාලට තේරෙයි මොනවානිකක්ද කියලා මෙන්න මෙහෙම එකක් අපි මුලින්ම කරමු දැන් හැබැයි අඳින්න යන්න එපා හොඳේ අඳින්න යන්න එපා මේක ඉස්කෝලේදී නම් අපි මේ විදිහට කරනවා පිට්ටනියට යනවා අපි ග්‍රවුන්ඩ් එකට යනවා තේරුණාද ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ළමයි ටික ඉන්නවා දැන් ඔයාලගේ අතේ ගුරුතුමියගේ අතේ තියෙනවා මල් වට්ටි තුනක් තේරුණාද පාට තුනකින් මල් වට්ටි එකකට දාලා තියෙනවා පාට තුනකින් මල් හරිද එතකොට මේ කොටු සැලැස්මක් අඳිනවා බිම මොන වගේ කොටු සැලැස්මක්ද අඳින්නේ ඔව් මෙන්න මේ වගේ කොටු සැලැස්ම ඔයාලා අඳින්න එපා හොඳේ දැන් මේ පොළොවේ අඳින එකක් මම මේ අඳින්නේ ඔව් මෙන්න මේ විදිහට කොටු සැලැස්මක් ඇඳලා බිම අඳින්න පොළොවේ බිම තේරුණාද රයිට් ඇඳලා දැන් මං කොහෙද පාට තුනක් තියෙනවා කියලා ඔව් මේ තීරුව දැන් මේ තීරු කෙලින් තියෙනවා හොඳද මේ තීරුව නිල් පාට මල් ඔව් මේ තීරුව රතු පාට මල් තීරුව මේ තීරුව කහ පාට මල් තීරුව ඔන තීරු තුන හරිද දැන් ඔන මල් වට්ටි තුනේ මල් තියෙනවා නිල් පාට මලුත් තියෙනවා රතු පාට මලුත් තියෙනවා කහ පාට මලුත් තියෙන මල් වට්ටි තුන දැන් ටීචර්ගේ අතේ තියෙනවා දැන් ඔන්න ඔයාලට කියනවා මෙන්න මෙහෙම එකක් ටීචර් කියනවා හරි පුතේ දැන් ඔයාලා මේ මල් වට්ටි තුනේ තියෙන මල් වලින් කැමති පාටකින් මලක් අරගෙන මේ පොකු සැලැස්මේ තියන්න අදාළ තීරුවේ තියන්න කියලා කියනවා හරි ඔන්න දැන් එක ළමෙක් කියනවා එයා කැමති කහ පාට මල් වලට එයා මොකද කරන්නේ කහ පාට මලෙන් එක මලක් අරගෙන මෙතන තියෙන ඔන කහ පාට මල් තාලමෙක් කියනවා දැන් එයා හරි එයා ගියා එයාගේ වැඩේ කරලා ගියා දැන් වෙන කෙනෙක් කියනවා එයා කැමති sorry ලා පළවෙනි කෙනා කහ පාටනේ කැමති එනම් මෙතන රයිට් ඊළඟ එක්කලා කැමති උනේ නිල් පාට මලකට එයා දැන් මෙතන තියෙන නේ එයා තියනවනේ මේ තීරුවේ හරිද නිල් පාට වලට කැමති නිසා එයා නිල් පාට මාල් වට්ටියෙන් නිල් පාට මලක් ගෙනහැරලා මෙතන තියලා යනවා රයිට් ඔන්න තුන්වෙනි එක්කලා එනවා එයා කැමති නිල් පාට මලකට එයා මොකද කරන්නේ නිල් පාට මාල් වට්ටියෙන් නිල් පාට මලක් ගෙනහැරලා ඔයද තියනවනේ මේ තීරුවේ තියෙන මේ අදාළ තීරුවේ තියෙනවා
හතරවෙනි ළමයාත් වෙනවා. එයා කැමති රතු පාට මලකට ඒක නිසා යා රතු පාට මල් වට්ටියේ මලගෙන හැල්ලා මෙතන තියෙනවා. ඔහොම ඔහොම පන්තියේ ළමයි ඔක්කොම තමන් කැමති මල බැගින් ගෙන හැල්ලා තමන් කැමති පාටේ නේද? තමන් කැමති පාටේ මේ පාට තුනෙන් තමන් කැමති පාට නේද? මලගෙන හැල්ලා මේකේ තියෙනවා. එහෙම වුණාම මෙන්න මේ විදිහට මේක පිරෙනවා පුතේ. ඔන්න ඔය විදිහට මේක පිරෙනවා. ඔන්න ඔය විදිහට තමයි පිරුනේ. හරි. ඔන්න දැන් ඔ පන්තියේ ළමයි ඔක්කොම මල් තියලා ඉවරයි. තේරුණාද? හරි. දැන් ඔන්න මම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් ඔන්න ටීචර් ප්‍රශ්න අහනවා. මොකක්ද අහන්නේ? මේ පන්තියේ කහපාට මල් වලට කැමති ළමයි කීයක් සිටියාද කියලා ප්‍රශ්නයක් අහනවා. මොකද්ද ඔයාලා දෙන උත්තර? 3 कैमती मोन पाट माल उसम तीर वैपुर कमती आए नील पाट माल वलट कैमती लामाए की अक्षी तियाद में पांच अस्ते नहीं अस्ते नहीं सर अस्ते नहीं सर अस्ते नहीं अस्ते नहीं अस्ते नहीं अस्ते नहीं හොඳයි පුතේ දැන් අහගන්නකෝ නේද ඔන්න ඔය විදිහට තමයි මේ පන්තියේ ළමයි මල් වලට කැමති වෙලා තිබුණේ හැබැයි ඉතින් මේ පන්තිය නම් ඉතර ගොඩක් මේ ළමයි ඉඳලා නැහැ නේද මෙතන 3යි මෙතන 2යි මෙතන 5යි ළමයි 10යි ඉඳලා තියෙන්නේ ඔක්කොම ළමයි නේද දැන් ඔයාලා පන්තියේ මේක කරා නම් प्रस्तार වැඩිපුරම එක මොකක්ද අඩුවෙන්ම තියෙන එක මොකක්ද නේද එහෙම පැහැදිලිව අඳුන ගන්න පුළුවන් ප්‍රස්තාරයක මේ පන්ති දැන් මේ ප්‍රස්තාරයෙන් පෙන්නන්නේ පන්තියේ ළමයි කැමති මල් ගැන තොරතුරු එක එක අය කැමති මල් ගැන තොරතුරු නේද එතකොට දැන් මේ මේක ප්‍රස්තාරය ඇnder පස්සේ අපිට කියන්න පුළුවන් මේ පන්තියේ ළමයි වැඩිපුරම කැමති නිල් පාට මලට නේද? එහෙම අපිට කියන්න පුළුවන්. ලේසියෙන්ම කියන්න පුළුවන් නේ? අඩුවෙම ගන්න තොරතුරු ටික. නැත්තම් ඉතින් වෙන වෙනම ගිහිල්ලා එක්කෙනාගෙන් අහන්න ඕනේ නේ? ඔයා කැමති මොන මලට? ඔයා කැමති මොන? එහෙම අහන්න වෙනවනේ. දැන් අහන්න ඕනේ ප්‍රස්තාරය තියෙනකොට. නේද? ඉක්මනටම තොරතුරු ටික හොයා ගන්න පුළුවන්. දැන් තේරුණාද ප්‍රස්තාරය කියන්නේ මොනවද කියලා? හොඳයි. මම ඔයාලට අංක දෙන්නම් හැබැයි ඒක ටිකක් මීට වඩා වෙනස් එකක් හොඳේ ඒකෙදි අපි හරි එහෙනම් අපි මෙහෙම කරමු නේ අපි තරුවක් දාලා මාතෘකාවක් ලියාගෙන ඒ ප්‍රස්තාරය අඳිමු මෙන්න මාතෘකාව
පන්තියේ ළමයි කැමති මල් පන්තියේ ළමයි කැමති මල් ගැන ප්‍රස්ථාරය තීරු ටිකක් දිගට අඳින්න වෙනවා අර පන්තිය වගේ නෙමෙයි මේක ටිකක් නේද දිගයි එතකොට අඩි රූල් පාවිච්චි කරන්න ඕන මම දැන් කියුවනේ මේක ලස්සනට තියෙන්න ඕන පිළිවෙලක් තියෙන්න ඕන කියලා නේද අඩි රූල් පාවිච්චි කරන්නත් වෙනවා තීරු තුනයි මේ වගේ වැඩිපුර එළියට පැනලා තියෙන්න බෑ ඒක මකලා දාන්න එහෙම මෙහෙන් ඉරි කෑලි පැනලා තියෙන්න බෑ නිල් මල් මේ තීරුව නිල් මල් මේ තීරුව රතු මල් මේක කහ මල් නිල් මල් වලට කැමති ළමයි ඉඳලා තියෙනවා මල් වටේ අට මල් අටක් අඳින්න වෙනවා. ඔයාලත් නිල් පාටින් පාට පැන්සලකින් ඕන අඳින්න මේවා. නිල් පාට පාට පැන්සලකින්. නිල් පාට පාටින් ඕන එක අඳින්න. ඇඳලා මල් පාට කරන්න හොඳේ ඇඳලා මේ විදිහට මල පාට කරත් හරි කලබල වෙන්නේ නැතුව ඉතාලම ලස්සනට කරන්න ඕන ප්‍රස්ථාරවල අපි පුතේ හොඳට මතක තියාගන්න ලස්සන ඕන නේද පිළිවෙල ඕනමයි පිළිවෙලක් නැති වුණොත් වැඩක් නැහැ මේ ප්‍රස්ථාරය. තර් නිල්මල් නිල්මල් වලට කැමති ළමයි කීයද? අපි ගණන් කරලා බලන්න 8යි. දැන් ඔයාලට මේ පැත්තටත් තීරු ඇඳ ගන්න පුළුවන්. අර තේරුණාද? ඉස්කෝලේ කරා එක නිසා මට දැන ගන්න පුළුවන්. මේක මම මේ ඉස්කෝලේ කරා කියලා අඳිනවා. ආ. මේ පැත්තට තීරු අඳින්න එතකොට නේද? පිළිවෙලක් වෙනවා. නැත්තම් කැතයි. ආ රතු මල් තීරුවේ රතු මල් වලට මේ පන්තියේ ළමයි හතර දෙනෙක් කැමති වෙලා තිබුණු නිසා කොටු හතරක මල් ඇඳලා කහ මල් තීරුවේ මේ පන්තියේ ළමයි කහ මල් වලට කහමල් වලට හත් දෙනයි කැමති වුණේ හතක් කායි නයි පහයි අයයි හතක්
ඒ කහ පාටින් අඳින්න එක. සරලට කහ පාට නැති නිසා කළු පාටින් ඇඳලා ඔයාල කහ පාටින් අඳින්න. මේ වැඩේ නිකන් ඕන. හොඳයි. සර් අර තු ගංගල කමද්ද? සර් අර මේ ඉරි කළු පාටින් ගැව්වට කමන්න නැද්ද? ආ කමන්නේ කමන්නේ. පැන්සලෙන් අඳිනවා නම් වඩා හොඳයි පුතේ. කළු පාටින් අඳින්න එපා. පැන්සලෙන් අඳින්න. මේ මල් ටික විතරක් මේ පාට පැන්සලින් මේව කරගන්න. සර් මේ හසාරගෙක බලන්න. එනම් හරි සර් සර් විනින් එක ආ හසාර පෙන්න හසාරා පෙන්න තග්ගාන අරක මේව කරන්න මොන දෙයක් කියමු කරන්න सर इवराई सर मामी वराई आ ओ
ඔක්කොම අපි දෙතුන් දෙනෙක් බලමු මට මේ අහු වෙන කට්ටිය ආ හොඳයි සර් විනිජක සෙතුනි සෙතුනි දෙන්නා රයිට් වෙරි මොකද අර අර ටිකක් පළලට ඇඳහම තමයි මේ ලස්සන හසාරා නේද හසාරගේ ටිකක් මහත මදි නෑ සර් කොටු දෙකක් ගත්තා ලැබෙන වටින් නැහැ ඇනලා නලපත් මේවා තරම් කාබාසිනි මූසලයේ කොහෙද කොච්චර මක්ක කරලුන්න පිටිසනෙක් වගේ ඔව් අම්මලාගෙන් බැනුමා නැතුව කරන්න වැඩ ලසංගා පෙන්නන්න බලන්න ලසංගත් මේ පෙන්නන්න තාලං කර සර් පිනිදු පිනිදු බලමු අපි ආ අහමිනම් පිනිදුගේ බලමු දෙවුමි දෙවුතාව ලං කරා ආ හොඳයි හරි හරි ලිතුලි ඉන්නවා ඔබට බලන්න මේ සර් චෙනුකිගේ හරි ආ පොඩක් ලිතුලිගේ ආයි පෙන්නන්න ආයි පෙන්නා ලිතුලි පුතා ලංකරන් කොහමද එක කොටුවක ඇඳලා නැහැ නේ අර යටම එක කොටුවක් තියෙන හිස් කොටුවක් उड़े සර් චෙනුකිගේ පොත. හරි කමන්නේ අපි දැන් වෙලා නැති නිසා මේ ෆොටෝ එකක් එවන්න පුතේ. එහෙනම් අපි ප්‍රශ්න දෙක තුනකට උත්තර ලියමුනේ. ඔව් මෙන්න ප්‍රශ්න.
ප්‍රශ්න 3යි. කහ පාට පාන. තුනම ලියන්න. හසාර කල් ඉවරයි සර්. හසාර කල් ඉවරයි. අවුතර කියන්න. ළමයි වැඩිපුරම කැමති මල් වර්ගය කුමක්ද? නිල් රතු මල් වලට කැමති ළමයි ගණන කීයද? 4යි. කහ පාට මල් වලට වඩා රතු පාට මල් වලට කී දෙනෙක් කැමතිද? 4යි. සර් මං හොඳද? සර් තුන්වැනි ප්‍රශ්නේ පැහැදිලි නෑ. कहाँ पाता मालूम है? ना बहुत की बड़ाई। पालमू मेरे वाट पीतू रू हाई देखिए ला। हम दाई। सर। तुम देने? हाँ, ओके यार मैं। सर तुम कितना बीलती है ना? हरी। सातु पाता दू। प्रस्ताव मेटी रतुपाट मलवलट वहपाट मलवलट की कैम तीन बालम मेतन नेद इरुवा ओ इरुवा
එහෙනම් අපි මෙතන කියනවා නිල් පාට මල් නිල් පාට මල් හරි හරියට දාගන්න එකට නිල් පාට මල් වලට කියන්නේ නිල් මල් කියලා රතු මල් වලට ඔව් කැමති ළමයි ගණන කීයද පොඩක් මයික් ඕෆ් කරනවා හතරයි හතරයි හොඳයි ඊළඟ ප්‍රශ්නේ තමයි අපිට සමහර අයට තේරෙන්නේ නැත්තේ නේද right ඒකට මම ඔයාලට ප්‍රස්තාර පෙන්නන්නම් අ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්නේ ඔව් මෙන්න ඔයාලා ඇඳපු ප්‍රස්තාරය මේ තියෙන්නේ right මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් ඔයාලා ඇඳේ නේද මේවට අපි කියන පුතේ මේ රූප ප්‍රස්තාර කියලා රූප වලින් තියෙන ප්‍රස්තාරය ඒක නිසා තමයි කියන්නේ රූප ප්‍රස්තාර. හරිද? දැන් මං නිල් පාට මල් වලට කැමති ළමයි ගණන මෙතන ඉන්නවා. කීයක් ඉන්නවද? 1 2 3 4 5 6 7. හරි. මෙතන 4යි රතු. කහ. දැන් තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද? රතු වලට වඩා කහ වලට කීයක් කැමතිද? රතු පාට මල් වලට වඩා කහ පාට මල් වලට රතු වලට වඩා රතු වලට හතරයිනේ ඊට වඩා කීයක් ඉන්නවද ආ මෙන්න ඉන්න වැඩිපුර ඉන්න ගාන මොන මේ මම රවුල් කරේ වැඩිපුර ඉන්න ගාන කහ පාට වලට වැඩිපුර ඉන්න ගාන රතු වලට වඩා රතුයි කහයි දෙක සංසන්දනය කළොත් සංසන්දනය කරනවා කියන්නේ පුතේ මේ දෙක අරගෙන බලනවා රතු වලට වඩා මේක කීයක් ඉන්නවද 3යි එහෙනම් උත්තරේ මොකද්ද 3යි නේද වැඩිපුරේ ඉන්න ගණන අහන්න රතු වලට වඩා කහ පාට මල් වලට කීයක් ඉන්නවද වැඩිපුර 3ක් ඉන්නවා නේද 3ක් උසයි දැන් ඔය ප්‍රශ්නේ කියලිවත් හරියට ඔව් 3 ලියුවත් හරි 3ක් කියලා ලියලා දෙනවා නම් හරි ඔය ප්‍රශ්නේම මෙහෙමත් අහන්න පුළුවන් නේද රතු මල් වලට වඩා නිල් පාට මල් වලට කී දෙනෙක් කැමතිද? ඒ කියන්නේ රතු තීරුවට වඩා නිල් තීරුව කොච්චර උසද කියලා අහන්නේ. එතකොට අපිට ගන්න වෙන්නේ මෙන්න මේ ටික නේද? 4යි. 4යි. රතු වලට වඩා නිල් වල 4ක් ඉන්නවා. එහෙනම් අපිට ඒ ප්‍රශ්නේ 4යි. එහෙම ප්‍රශ්නයක් ඔයාලට දීලා නැහැ. නමුත් දුන්නොත් ඒක තමයි අපිට ලියන්න. හරි දැන් මේක පැහැදිලිනේ. නේද? 3යි කියන එක. හරි. එහෙනම් අපිට මෙතන ලියන්න වෙන පිළිතුර කීයද? 3යි. 3යි. 3 දෙනෙක්. ඔව් 3 දෙනෙක්. 3 දෙනෙක්. හරි පුතේ එහෙනම් අපේ අද පාඩම් දෙක මෙතනින් අවසන් වෙනවා